රැළ වෙලට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ආව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. විශේෂයෙන්ම කියන්න ඕනේ ඇත්තටම කියනවා නම් ඔයා මෙන්න මේ වගේ කතාවක් විශ්වාස කරන්න ඕනි කියන කාරණය තමයි මම මෙතනදී ඔයාට සිහිපත් කරන්නේ. ඇත්තටම සුදුමැණික් ඉස්පිරිතාලේ ඉන්නකොට වීරවර්ණ මුදලාලි ඇයි හදිසියේම ශිවාට ඇමතුමක් ගන්නෙ. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් මේ සම්බන්ධව කතා කිරීමට තමයි සූදානමක් තියාගත්තේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලීමක් කරනු ලබනවා. ඒ තමයි වීඩියෝ එක බලලා වටක් පුළුවන් මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන් මගේ channel එක subscribe කරමින් මා හා සම්බන්ධ වන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක නොකරන්න කියලා තමයි මතක් කරන්නේ. හොයා දන්නවද? මෙන්න මේ වගේ කාරණාවක් ඉදිරියට විය හැකි කියන එකයි මතක් කරන්නේ. සුදුමැණිකේ මේ වෙද්දී ඇත්තටම තනියම තමන්ගේ ජීවිතය ගත කරන්න තීරණය කරලා තමන්ගේ අම්මා තමන්ට ඉතුරු කරපු දේවල් වලින් මද කාලයක් තමන්ට ජීවත් වෙන්න පුළුවන් කියලා මේරිත් එක කතා කරන එක අපි දැක්කා. තමන්ගේ පියාගෙන් කිසිම දෙයක් නොමැති වුණත් ඇත්තටම කියනවා නම් තමන්ට ශිවා නොමැති වුණත් තමන්ගේ දරුවත් හදාගෙන තමන් තනියම ජීවත් වෙනවා කියන අන්නේ හයිය තීරණය මේ වෙනකොට සුදුමැණිකේ අරගෙන අහවරයි. ඉතින් කොහොම වුණත් සුදුමැණිකේ මේ වගේ දෙයක් හිතාගෙන හිටිය වුණාට අපිට මෙන්න මේ වගේ කතාවකුත් කතා කරන්න පුළුවන් කියන කතාව ගැන මම මේ මොහොතේදී අනිවාර්යෙන්ම සාකච්ඡා කරන්නට කැමැත්තකුත් තියෙනවා. ඒ කියන්නේ සුදුමැණිකේ දැන් කොච්චර හිත හයිය කරගෙන හිටිය වුණත් කල්පනා කරන්න කටයුතු කරනවා කියන කතාව තමයි අපිට අද වීඩියෝ එක තුලින් කතා කරන්න සූදානමක් තියාගන්න වෙන්නේ. ඉතින් ඒ කියන්නේ දැන් මම මෙහෙම දෙයක් මතක් කරන්නම්කෝ ඉදිරියට සිද්ධ වෙන්න මෙන්න මේ වගේ දෙයක්. ඒක ඇත්තටම කියනවා නම් කාටත් කුමනා කරන දෙයක් විදියට මම අද වීඩියෝ එක තුලින්ම පැහැදිලිවම දක්වන්නට කැමැත්තක් තියෙනවා කියන කතන්දරය මා මේ මොහොතේදී ඔයාට පෙන්වන්නට ලෑස්ති වෙනවා කියන එකයි මතක් කර සිටින්නේ. ඉතින් ඔයාට මම මෙහෙම දෙයක් කියන්නම් මේ වෙලාවේදී. ඒ කියන්නේ ඉදිරියට සිදුවන්නේ මෙන්න මේ වගේ දෙයක්. මේක විශේෂ කාරණාවක් විදියට අපිට මතක් කරන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් සුදුමැණිකේ අසනීප වෙනවා ඉදිරියට. මොකද කල්පනා කර කර ඉන්න නිසාම නෙවෙයි, ඇත්තටම මානසික පීඩනය වැඩියෙන් දැනෙන නිසා. තමන්ගේ දරුව වෙනුවෙන් හොඳට ආහාර ගත්ත වුණත් හැබැයි ඉතින් එයාගේ මානසික පීඩනය එයින් දුර්ලන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ කියන්නේ ඉදිරියට අසනීපෙන් සුදුමැණිකට රෝහල් ගත වෙන්නාට පස්සේ ඇත්තටම කියනවා නම් වීරවර්ණ මුදලාලි මේ දරුව ගැන දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි, වීරවර්ණ තීරණය කරනවා සුදුමැණිකේට කරපු දෙයට ඇත්තටම කියනවා නම් පිළිගන්න ඕනි කියන එක. වීරවර්ණ මුලින්දන් සැලසුම් කරේ තමන්ගේ දුව සහ ශිවා විනාශ කරන්න වුණත් දැන් ශිවා ගහපු සැලසුම නිසා වීරවර්ණ සුදුමැණිකේ පැත්තට ඇවිල්ලා. ඉතින් කොහොම වුණත් දැන් ශිවාට කෝල් එකක් අරගෙන තමන්ගේ දුවගේ ජීවිතය විනාශ කරා කියලා බැනවදින්න සහ සුදුමැණිකේ බලන්න ආරාධනයක් කරන්නයි මෙලෙස කෝල් එකක් ගන්නේ.